දැනට තියෙන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිලට සාපේක්ෂව ඍජුව ගැට ගැහිච්ච ඩීලර් මාජින් එක. මාජින් එක කියන්නේ ඒගොල්ලොන්ගේ දෙන කමිෂන් එක. ඒක දැන් තියෙන්නේ 3%. ඇත්තටම 2015ට ඉස්සෙල්ලා මේක තිබිලා තිබුණේ අපේ සෙලින් ප්‍රයිස් එකට 2.25. එතකොට 2015 දී තෙල් වල මිල විශාල වශයෙන් අඩු වුණා. අඩු වෙච්ච වෙලාවේ මේගොල්ලොන්ට දීලා තියෙනවා මේක අමතර 10.5% ප්‍රොෆිට් මාජින් එකක් දීලා තියෙනවා. 2018 දී ඒක ආපහු ෆික්ස් කරගෙන තියෙනවා. ඊට පස්සේ 2019 දී ආපහු තෙල් මිල ප්‍රමේයෙන් වැඩි වෙගෙන යනවා. එතකොට ඇත්තටම ගත්තොත් ඒගොල්ලොන්ට අමතර ලාභයක් හැටියට එන හින්දා ආයතනයේ තීන්දුවක් කරන් තියෙනවා. කැප් එකක් දාන යම් මිදලකට වඩා වැඩි වුණොත් ඊට එහාට 3% ගණනේ වෙන්නේ ඒ මිලට විතරයි. නමුත් 2021 12 මාසේ 26 වෙනිදා වෙද්දී 95 වල මිල වැඩි වෙලා තියෙනවා අර කැප් එකට වඩා වැඩි. ඊට පස්සේ වෙලා තියෙන්නේ 2022 වෙනකොට විශාල වශයෙන් තෙල් මිල වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ මේගොල්ලොන්ගේ මාජින් එක යනවා 92 වලට ගත්ත රුපියල් 14 දක්වා යනවා. සාමාන්‍යයෙන් දෙන්න ඕනේ 4.86යි. මේ தත්ත්වයේ උඩ අපි බලයටපත් වුණාට පස්සේ අපි දැකපු පළවෙනිම කාරණාව තමයි ලෝක වෙළඳපොලේ මිලත් එක්ක ඍජුවම ඊළඟ කමිෂන් එක තීරණය වෙන එක සාධාරණ නැහැ කියන එක තමයි අපිපත් වුණාට පස්සේ අපි බෝඩ් එක හැටියට තීරණය කරේ. ඒකෙන් හින්දා අපි තීරණය කරා බෝඩ් එකෙන් මේකට නියම මිල සූත්‍රයක් හදන්න. ඉතින් ඒව බලලි කරලා අපි තීරණය කරා ලීටර එකට රුපියල් 6ක් දෙනවා. ඒක ෆෝමියුලා එක හැදුවට පස්සේ ෆෝමියුලා එක පළවෙනි දාට බැක්ඩේට් කරනවා. එතන ලාභයක් හෝ ලාභයක් වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට ආපහු එක ලබා දෙනවා. එතන ඒගොල්ලෝ කරන්නේ සර්විස් එකක්. ඒක කොන්ද කෙලින් තියන් සාධාරණව කරගෙන යනවා. ඒකට අරයට මෙච්චර දෙන්න දුනම මින් ඉදිරියට ඒව දෙන්නත් බෑ, දීලා අහුවෙන්නත් එපා කියන එක තමයි අපි කිව්වේ. තෙල් මිල මින් ඉදිරියට වෙලා තිබුණේ මිල සූත්‍රයකින් තොරව ක්‍රියාත්මක වුණාම ඒක දේශපාලන අවශ්‍යතාවයේ මත මිල තීන්දුව කරනවා. එතකොට ඡන්දයක් වෙනකොට මිල අඩු කරනවා, අපහු මේකක් යනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ ඊට පස්සේ පෙට්‍රෝලියම් එක ගැන බලන්නේ නැතුව ගිහිල්ලා තිබුණා. අවසාන ප්‍රතිඵලය බිලියන 3ක් යනකම් පෙට්‍රෝලියම් එක රාජ්‍ය බැංකුවලට ණය තිබුණා. මොකද ගෙනාපු මිලට වඩා අඩුවෙන් විකුණලා. ඊට පස්සේ මේක හරියට ක්‍රියාත්මක කරන උනාට පස්සේ මේ වෙනකොට බිලියන 27ක පෙට්‍රෝලියම් එකට ලාභයක් තියෙනවා. මේක ලෝක වෙළඳපොලේ මිලත් එක්ක ගැට ගහනවා. නම් ඒක දේශපාලනේ නොවන විදියට යන එක තමයි මේ දැන් වෙන්නේ.